ළමයි කියන්නේ ළමයිට ඒ වගේම ළමයි කියන්නේ මොනතරම් හිත්වලින් වගේම වැඩවලින් සුන්දර පිරිසක්ද කියනවා නම් ඒ නිසාම තමයි පුංචි ළමයි මල් වගේ කියලා කියන්නේ. නමුත් 1994 වසරේ ජනවාරි මාසයේ ඇමරිකාවේ උපත ලද ඇලිසා බූස්මන්ගේ ළමා කාලය නම් ඒ තරම් සුන්දර වුණේ නැහැ. මොකද කියනවා නම් ඇලිසාගේ මව අධික මත්පැනට ඇබ්බැහි වීමත් විටින් විට බන්ධනාගාරගත වීමත් නිසා ඇලිසා හට ආදරය, සෙනෙහස, ආරක්ෂාව හා රැකවරණය නොලැබුණ තරම්. ඇගේ තාත්තාත් සමාජ විරෝධී ක්‍රියාවල නිරත වුණ නිසා ඇලිසා වැඩිපුරම ජීවත් වුණේ ආච්චි අම්මා සහ සීයා සමග. ඉතින් කොහොම හරි අම්මා තාත්තාගේ ක්‍රියාකලාපයන් නිසා ඇලිසාගේ සහ ඇගේ බාල සහෝදරියන්ගේ මානසික තත්ත්වය ගැන වටහා ගත්ත ආච්චි අම්මා සහ සීයා ඔවුන් කැටුව මනෝ උපදේශන ලබා දීමට ආරාමයකටද කැටුව ගියා. ඉතින් මොන ප්‍රශ්න ජීවිතයට ආවත් ඇලිසා ඉතාමත් හොඳින් ඉගෙන ගත්තා. ඇය ඉතාමත් නිර්මාණශීලී කැපිපෙන චරිතයක් වුණා. නමුත් ඇලිසාගේ ගතිපැවතුම්වල යම් මුරණ්ඩු බවක් පෙන්නුම් කරත් ඒ පිළිබඳව අන් අය ගානකට නොගත්තේ ඇගේ වයසත් එක්ක මේ හැසිරීම සාමාන්‍ය බව පවසමින්. ඇයගේ සමාජ ජාලා ගිණුම්වල දක්නට ලැබුණේ වෛරී ප්‍රකාශ. වතාවක් ඇය මම සමාජයට වෛර කරනවා යනුවෙන්ද සමාජ ජාලාවල සටහන් කර තිබුණා. ඇය තම සිරුර කපා ගැනීමේ මානසික රෝගයකින් පෙළුණ අතර මේ බව දැනගත් ආච්චි අම්මා සහ සීයා ඇයව රෝහල් ගත කරා. අනතුරුව කායික හා මානසික ප්‍රතිකාර වලින් අනතුරුව නැවත ඇලිසා නිවසට පැමිණියා. එදින පටන් සාමාන්‍ය ලෙස ජීවත් වන බව පෙන්වුවත් ඇය රඟපෑවේ ද්විත්ව චරිතයක්. කොහොම හරි 2009 ඔක්තෝබර් 21 වනදා එතරම් සුභවාදී දිනයක් වුණේ නැහැ. ඇලිසාගේ නිවසට යාබද නිවසේ සිටි එලිසබෙත් නම් කුඩා ගැහණු ළමයෙකු නිතරම ඇලිසාගේ සහෝදරියන් සමග සෙල්ලම් කිරීමට එනවා. ඉතින් එදා සුබෘදු විදියට එලිසබෙත් සෙල්ලම් කරන්න ආවා. නමුත් සෙල්ලම් කරන්න කියලා ගෙදරින් ගිය එලිසබෙත් නැවත නිවසට නොපැමිණීම නිසාත් තම දියණිය ගැන ආරංචියක් නොමැති වූ නිසාත් එලිසබෙත්ගේ මව වහාම පොලිසිය දැනුවත් කරා. අනතුරුව මේ ගැන හොයපු පොලිසියට ඇලිසාගේ හැසිරීම සැකසහිත වුණා. ඉතින් පොලිසිය ඇලිසාගේ කාමරය සහ නිවස පරීක්ෂා කළා. එහිදී හමු වූ ඇලිසාගේ දිනපොත්වල පවා සටහන් වෙලා තිබුණේ මිනි මැරීම කෙරෙහි ඇගේ සිත තුළ ඇති ආශාව පිළිබඳවයි. අනතුරුව පොලිසිය විසින් ගෙවත්තේ හැරෝ මිනි වලවල් වලට සමාන වලවල් කිහිපයක්ද සොයාගත්තා. ඇලිසා කීවේ ඒ වලවල් තමා විනෝදාංශයට හැරූ බවයි. නමුත් සැක පහළ වූ පොලිසිය එම වලක් හාරා බලද්දී වලක තිබී එලිසබෙත්ගේ මළ සිරුර හමු වී තිබුණා. ඇලිසා මේ මරණය ගැන මහත් සතුටකින් තම දිනපොතේ ලියා තිබූ අතර එලිසබෙත්ගේ ගෙල සිර කළ ආකාරය සහ පිහින් ඇන මරා දැමූ ආකාරයත් එහි සටහන් වී තිබුණා. අවසානයේ එලිසා තම වරද පිළිගත්තා. ඒ වෙද්දී වයස 18ක්වත් නොවු එලිසා බාල වයස්කාර දැරියක් නිසා මරණ දඬුවම හිමි නොවුනත් වසර 30ක සිර දඬුවමක් ලැබුණා. නමුත් මේ දඬුවමෙන් සෑහීමට පත් නොවු එලිසබෙත්ගේ මව 2015 නැවත නඩුවක් ගොනු කරන ලද අතර එහිදී එලිසාගේ පවුලෙන් මිලියනයක වන්දියක් එලිසබෙත් වෙනුවෙන් ගෙවන ලෙස නියම කෙරුණා. මේ වීඩියෝ එක යනාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා.